අයිබෝන් ගෙවන දවසේ උණුසුම්ව පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම තාරිකා මිහිරංගනී ප්‍රථම නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අගමැති කැබිනට් මණ්ඩලයත් ලේකම් වරුණු තෙලෙසමයි රජින් ප්‍රකාශය महिंद राजपक्ष अगमति महाबैंकुवे ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වාර අවසන් කළ පාර්ලිමේන්තු සැසිවාරය අද ආරම්භ වුණා. ඒ කථානායක කරුජ සූර්ය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව විසිරුව හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ අනුව ඊට පෙර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නොවැම්බර් මාස 14 වනදා එනම් අද දින කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක වුණා. ඒ අනුව අද දින පාර්ලිමේන්තුව රැස් කිරීමට කථානායකවරයා පියවර ගත්තා. එහෙත් මන්ත්‍රීවරුන්ගේ නොසන්සුන්කාරී හැසිරීම හමුවේ පාර්ලිමේන්තු සභාවාරය පැය එකමාරකට පමණ සීමා වුණා. අද පෙරවරු 8:30ට පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්තුණා. පෙරවරු 10ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු වාර අවසාන කිරීම සඳහා රැස්වීමේ කැඳිමේ ප්‍රකාශය කෙරීම. වර්ෂ 2018ක් වූ නොවැම්බර් මාස 14 වැනි දින පෙරවරු 10ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුය. ගරු මන්ත්‍රීවරුනි මේ අවස්ථාවේදී අපේ රටේත්ම ලෝකෙත් අවධානය අප පාර්ලිමේන්තු වෙත යොමු වී ඇති බැවින් අද දවසේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මේ උත්තරීතර සභාවේ ගෞරවයත් සෑම මන්ත්‍රීවරුගේම ගෞරවය හා අභිමානයත් සුරගෙන ආයුරින් පවත්වගෙන යන බව සියලු ජනාගේම සහයෝගය මම ඉතාමත්ම කරුණාවෙන් අපේක්ෂා කරමි. ඇතැම් මන්ත්‍රීවරුන් කළුපටි පැලඳ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන පාර්ලිමේන්තුවේ පනවා තිබුණා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සංධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අසුන් ගත්තේ විපක්ෂයට හිමි ආසනවලයි. අනතුරුව දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ස්ථාවර නියෝග අත්හිටවා පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමේ යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව හෙට දිනේ දක්වා කල් තබන ලෙසයි. සභානායකල හැටියට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව වෙනුවෙන් අපේ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තුව ඔබතුමා විසින් සභාවේ මන්ත්‍රීවරු අතරට පත් කර තිබෙන න්‍යාය පත්‍රයේ අනුව මීළඟට තිබෙන්නේ සභාව කල් තැබීමේ යෝජනාව මීළඟ දිනේට පාර්ලිමේන්තුව කල් තැබිය යුතුයි යෝජනා කරනවා මම මේක සභාව ගරු මන්ත්‍රීවරුනි ගරු මාජ පොඩෙන් let me speak අද විශේෂ අවස්ථාවක් මේ තීරණ මම ගන්න මම සභාවේ අනුමැතිය අරන් ඒ තීරණය දෙන්න ඔබතුමා වෙනත් ප්‍රකාශයන් කිරීමට මත්තෙන් අපි පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පිටවලා තිබෙනවා පාර්ලිමේන්තුවේ ඉතා පැහැදිලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුව තමයි ස්ථාවර නියෝග පැමිණෙන්නේ ඒ නිසා ස්ථාවර නියෝග වලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ ඔබතුමාටත් බෑ කිසිම මන්ත්‍රීවරයෙක්ට බෑ පාර්ලිමේන්තුවටත් බෑ පාර්ලිමේන්තු සම්ප්‍රදායත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව න්‍යාය පත්‍රයේ වෙන කිසිදු කටයුත්තක් අද දිනට යොදා නොමැති හේයින් පාර්ලිමේන්තු කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ අපි ඉතා ඕනෑකමින් කියන්න ඕනේ කථානායකතුමාට වෙන යෝජනාවක් ලිඛිතව බාරගත හැකි වන්නේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඔබතුමා විසින් කථානායක ලෙස කල්තබන ලද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිස්සියේ ගේන කිසිම යෝජනාවක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයට පටහැනි. හරි.
ඒ අනුව පැහැදිලි වෙනවා සුමන්දරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාවක් නැහැ දැන්. ඔබ හොඩ ඉන්න ඉතින් කෑ ගන්න නැතෝ වරද්ද ගත්තේ එක සැරයක් නෙමෙයි වරද්ද ගත්තේ. වරද්ද ගන්න නෑ මම මයි සබ්මිෂන්. ඒත් සමග පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්වයක් හටගෙනුනා. මේ අතර වාරයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළා. සුමන්දිරන් මන්ත්‍රීතුමා විසින් මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරපු යෝජනාව තමයි ස්ථාවර නියෝග යම් ප්‍රමාණයක් අත්widetildeවීම සඳහා යෝජනාව. අප විසින් මහලේකම්තුමාට දැන් ලබා දුන් යෝජනාව තමයි මේ විවස්ථා විරෝධී පාලනයට එරෙහිව විශ්වාස භංගයේ යෝජනාව. යෝජනා දෙකක්. Order please. දෙපාර්ශ්වයේම අදහස් ප්‍රකාශ කළා මෙම යෝජනාවට අදාළව දැනුම් දීම පිළිබඳව ස්ථාවර නියෝග අධිමන සභාවේ එක්කද බෞද්ධද සභාවේ එක්කද බෞද්ධරයක් එකඟයි ඔව් මේ පාර්ලිමේන්තුව යුවන් ද ඩිවයිඩ් සම්ප්‍රදායක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ හැමදාම සිද්ධ වෙච්ච ඩිවයිඩ් යම් කෙනෙකුට විශ්වාස භංග යෝජනාවක් බාර දෙන්න ඕන නම් ඒ යෝජනාව බාර දීලා નિયમિત කාලයකට පස්සේයි තමුන්නාන්සේ න්‍යාය පුස්තකයට ඒ යෝජනාව ගේන්න ඕන න්‍යාය පුස්තකයට ඒ යෝජනාව ගෙනාවට පස්සේ තමයි විවාද කරව ඡන්ද විමසීමක් කරන්නේ එහෙම නැතුව මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශ්වාස භංග යෝජනාවක් ගෙනාපු දවසේම ස්ථාවර නියෝග අත්තිටවල විවාදයට අරගෙන ඡන්ද විමසන ක්‍රමයක් නැහැ තමුන්නාස පක්ෂග්‍රාහී සභාවේ සම්ප්‍රදාය උල්ලංඝනය කරලා නීතියට පටහැනිව යන මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන උත්සාහ කරන්නේ දැන් අපි ඡන්ද මේක ගන්නවද නැද්ද කියලා මේ සභාව තීරණය කරන්න එච්චරයි මට තීරණයක් දෙන්න බෑ මේ ස්ථාවර නියෝගයේ අත්ති කියනවද නැද්ද කියලා ඡන්දයක් ගන්න වහා ඔව් ඒක තමයි ඔව් ස්ථාවර නියෝග අත්widetildeවීම සඳහා සභාව එකඟ බැවින් මම මෙම යෝජනාව ඉදිරිපත් කරනවා 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා හෝ ඉන් පසුව හෝ පත්කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා එලෙස පත් කරන්නා ලද්දා වූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් සභාව යෝජනා කර සිටි प्रकाश पार्लिमेंट रचने
සභාව කල් තැබීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. කතානායකතුමා වැඩ කරලා තියෙන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුව ඒ වගේම මේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට අනුව. සම්පූර්ණ නීති විරෝධී වැඩපිළිවෙලක් තමයි කතානායකතුමා හිතාමතා ඕනෑ කමින් ක්‍රියාත්මක කළේ. නිත්‍යානුකූල නැති පාර්ලිමේන්තුවක් ඇඳවල තියෙන එක නිත්‍යානුකූල නැහැ. මේ පිළිබඳව අපි ඉදිරියේ කටයුතු කරමු. කතානායකරයා ඉතාමත් පක්ෂග්‍රාහීව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය හැදම කටයුතු කරේ. දැන් කී දෙනෙක් ඡන්දය දුන්නාද කී දෙනෙක් ඡන්දය දුන්නේ නැද්ද? සමස්ත කියාදාමේ වැරදි. අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කළ නව කැබිනට් මණ්ඩලය මෙන්ම ලේකම්වරුන්ද එලෙසින්ම ක්‍රියාත්මක බව රජය නිවේදනය කරනවා. පාර්ලිමේන්තුවේ අද ඇති වූ තත්ත්වය හා රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී හෙට විශේෂ ප්‍රකාශයක් කරන බවද රජය දැනුම් දෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. කතානායකතුමායි ආපු ලිව්මේ අගමැතිවරයෙක් ඉවත් කිරීම සහ පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය කිසිදු ආකාරයක අභියෝගයකට ලක් කළ නැහැ අධිකරණයක. වෙන කිසි කෙනෙක් අභියෝගයකට ලක් කළා නැහැ පාර්ලිමේන්තුවේ. එතකොට මේ ගැන සඳහන් කරන්නේ කෙසේද? ඉතින් මේ යෝජනාවම අර්ථ විරහිතයි. දෙවැනි යෝජනාවෙන් කියන්නේ ඉස්සනන් හේතු නිසා 2018 ඔක්තෝබර් 27 වෙනිදා හෝ ඉන්පසුව හෝ පත් කළ අග්‍රාමාත්‍ය සම්පූර්ණ වැරදිනේ මේක. ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා පත් කරපු ගැසට් නිවේදනය ගැන මුලින් සඳහන් කරනවා ඊළඟ යෝජනාවේ කියනකොට නිශ්චිත තත්ත්වයක් නැහැ. 26 වෙනි දින හෝ ඊට පසුව හෝ පත් කරන ලද. එහෙමනම් ඒකවත් මේක කිටුම්පත් කරපු දැන් මේක පිළිගත හැකි යෝජනාවකුත් නෙමෙයි කියන එකයි අපි දකින හැට අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ස්ථාවර නියෝග සහ ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුවත් මේ කිසිදයක් සිදු වෙලා නැහැ. ඊළඟට කතානායකතුමාට හෝ පාර්ලිමේන්තුවට බෑ අගමැතිවරයෙක් ඉවත් කරන්න හෝ පත් කරන්න. ඒ නිසා තමයි ඒගොල්ලෝ උසාවියේ නොගියේ සම්බන්ධයෙන්. උසාවියේ ගිහිල්ලා තියෙන දැන් තියෙන කාරණේ තියෙන විසඳීමට තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් පත්‍රය 9 වෙනිදා. ඒ ගැසට් පත්‍රය කියන්නේ මේ කිසිදයක් සඳහන් වෙලා නැහැ. 9 වෙනිදා ගැසට් පත්‍රයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණයක් පැවැත්වීම දේ සමයි පෙත්සන් 13කින් අභියෝගයට ලක් කළා. ඒ සඳහා දීර්ඝ නඩු විභාගයක් කිරීමට අවශ්‍ය දිනවකවානු සකස් කරලා තියෙනවා. දැන් එහෙමනම් මේ තත්ත්වයටදී මේ තියෙන කරුණු දෙකම සම්බන්ධයෙන් කිසිදු වළංගු භාවයක් නැහැ කියන එක අපි සඳහන් කරන්නේ. ඒ අනුව ජනාධිපතිතුමාගේ බලතල කතානායකතුමාට හෝ පාර්ලිමේන්තුවට ක්‍රියාත්මක කරන්න බෑ. ජනාධිපතිතුමා විසින් හිටපු අගමැතිවරයා ඉවත් කිරීම සහ ගරු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පත් කිරීමත් ඉන්නතුරු පත් කරන ලද කැබිනට් අමාත්‍යවරුත් ඉන්නතුරු ගැසට් මාත්‍රේ මගින් විෂය බෙදා දීමත් ඒ විෂය බෙදා දීම අනුව පත් කරන ලද ලේකම්වරුන් නිල වශයෙන් ආණ්ඩුවක් හැට දිගටම පාත්වාගෙන යනවායි කියන එක තමයි පැහැදිලිව අපි සඳහන් කරනවා. අපි පිළිගන්නේ නෑ ව්‍යවස්ථාව අනුව විශ්වාසභංග යෝජනාවක් සම්මත කළයි කියලා. පිළිගන්නේ නැත්තේ ඇයි? කොහමද න්‍යාය පත්‍රයක් හදන්න ඕන කතානායකතුමා? පාර්ලිමේන්තු කටයුතු කමිටුවක් තියෙනවා. ඒ කමිටුව තමයි සෙල්ලම් පත් කරන්නේ වාර අවසන් කිරීමකින් පසුව. ඕ පාර්ලිමේන්තුවක් පළවෙනි වතාවට රැස් වෙන්න වෙලා. ඒ පාර්ලිමේන්තු කටයුතු කමිටුවේ අනිවාර්යයෙන්ම ආණ්ඩුව බහුතරයක් ඉන්නවා. ඒ කමිටුව රැස් කරෙත් නැහැ, ඒ කමිටුව හැදුවෙත් නැහැ, ඒ කමිටුව කැඳෙව්වෙත් නැහැ. නියං කැලෑ කමිටුවක් කැඳවලා නීතියකට රීතියකට අනුව නෙමෙයි නිකම්ම කමිටුවක් කැඳෙව්වා. කැඳවල වල්ල මෙන්න මෙහෙම කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා කියලා කිව්වා. ඒක ගැන අපේ විරෝධය පළ කර අපේ හිරපු නියෝජ්‍යෝ නමුත් ඒවයි වැඩක් නැහැ. එතකොට න්‍යාය පත්‍රයක් නැතුව කොහොමද පාර්ලිමේන්තු සභාවක් රැස් වෙන්නේ? න්‍යාය පත්‍රයක් තියුණාද? ඒ තිබුණේ සීමිත න්‍යාය පත්‍රයක්. මොකද ජනාධිපතිතුමාගේ ප්‍රකාශය කියවීම ඊට පසුව සභාව කල් තැබීමට සභානායකතුමා ගෙනෙන යෝජනාව. දැන් ඒකට පිටින් තමයි මේ කතානායකතුමා පොකට් එකෙන් අරගෙන න්‍යාය පත්‍රයක් දැම්. දැන් එවැනි න්‍යාය පත්‍රයක් නැතුව ඒ පාර්ලිමේන්තු කටයුතු කමිටුව කඳවන්නේ පිහිටුවන්නේ නැතුව ඒ අනුව විධිමත්ව කරනු ලැබූ තීරණ අනුව ගෙනෙනු ලැබූ න්‍යාය පත්‍රයක් නැතුව මේ කරන ලද අද පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම බලරහිත ක්‍රියාදාමයක් බව අපි කිව යුතුයි. දැන් හෙට පාර්ලිමේන්තුවට අපි යනවා. අපේ අගමැති ධූරේ වැඩ කරන අපේ අගමැතිතුමා අගමැති අසුන අරගෙන හෙට නැගීట్లా ප්‍රකාශයක් කරනවා මේ යෝජනාව ගැන අපේ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව. පාර්ලිමේන්තුවේ අද ඇති වූ තත්ත්වය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවේ අද සිදුවියේ නාට්‍යයක් රංග දැක්වීමක් පමණක් බවයි. අදින් ආණ්ඩුව අවසානයි. තව දුරටත්
මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැතිවරයා නෙමෙයි. ඔය කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු කවුරුවත් තවදුරටත් කැබිනට් ඇමතිවරු නෙමෙයි. අද විශ්වාස භංගය ගෙනල්ලා විශ්වාස භංගයේ වැඩි ඡන්දයකින් අපි සම්මත කරලා ඒ ආණ්ඩුව අද ගෙදර යවලා ඉවරයි. එවැනි තත්ත්වයන් අපිට පිළියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කියනවා අපි ආණ්ඩුව කරන්න සූදානම් වෙලා ඉන්නවා. අගමැතිවරේ පත් කිරීමේ අයිතියක් තියෙන ජනාධිපතිතුමාට විවස්ථාවෙන් ඉවත් කිරීමේ අයිතිය තියෙන ජනාධිපතිතුමාට විවස්ථාවෙන් ඒක පාර්ලිමේන්තුවට වෙන කිසි කෙනෙකුට ගන්න බෑ අපිට කියන්න තියෙන මේ විවස්ථා අර්බුදය විසඳන්න පුළුවන් වෙන්නේ මහමැතිවරණයකින් පමණයි කියලා විශ්වාස මංගයක් ඉදිරිපත් කරන ආකාරයක් තියෙනවා මේ විදිහට පාර්ලිමේන්තුවේ කටහණින් තීන්දුව කරලා මොනම එකක්වත් අරගෙන නැහැ මුළු මනින්ම විවස්ථා උල්ලංඝනය කිරීමක් සහ විවස්ථාව විශාල අර්බුදයට ලක් කිරීමක් කළා තියෙනවා නිෂ්පාදනය රනිල් වික්‍රමසිංහ අධ්‍යක්ෂණය කරු ජයසූරිය ප්‍රධාන නළුව හැටියට රඟපෑවේ විජිත හේරත් අණ්ඩ දිශානායක සුමන්දිරන් වගේ උදවිය. මේ නාට්‍ය ඉවරයි. එතකොට මේ නාටකයේ සම්පූර්ණම රඟ දැක්ුණේ අර ශෙන්කෝලේ වේත්‍රධාරීතුමා අර ඉවත් කිරීමෙන් පස්සේ. ස්ටෑන්ඩින් ඕඩර් ස්ථාවර නියෝග අත්තිටවන්නයි කියන යෝජනාව සුමන්දිරන් මහත්තයා කරලා, ඒ යෝජනාව විස්තර කරලා ඒ ගැන ඡන්ද විමසන්න ඉස්සෙල්ලා ඒක මැද්දෙන් අර වලිගේ ගිනිගත් හනුම වගේ මන්ත්‍රීවරයෙක් දුවන උඩට. දුවලා ගිහලා මහලේකම්ට මොකද්ද කොළ ටිකක් බාර දෙනවා. දැන් එතකොට කොළ ටික මහලේකම්ට බාර දුන්නම ඒක ඒක නම් මේ කියන විශ්වාස භංගයද? අපි දන්නේ නැහැ. අපි දැක්කේ නැහැ. ඒක නම් අඩුගානේ මහලේකම්තුමාගේ ඒක ඉල්ලගන්න එපා කතානායකතුමා. කතානායකතුමා මහලේකම් එක ඉල්ලගත්තේ නැහැ. එතකොට කතානායකතුමා උඩ අර මේසේ ඉඳලා පහල මහලේකම්ගේ ෆයිල් එකේ තියෙන ලියුම කියවනවා කොහොමද දිවසේද? මහින්ද රාජපක්ෂ මැතිතුමා තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර කැබිනට් මණ්ඩලයේද ඒ අනුව ක්‍රියාත්මක වන බව දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් ප්‍රකාශ කරනවා. අද පස්වරුවේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ. අද න්‍යායපත්‍රයේ නැති දෙයක් ඔව් පාර්ලිමේන්තුව අරගෙන සෙන්කෝලේ නැතුව අද පාර්ලිමේන්තුව අරගෙන ගියා. මේ මහ ජනතාවට ඡන්ද අයිතිය උදුර ගන්න තමයි රයිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ඇතුළු කණ්ඩායම ලෑස්ති. සල්ලි දීලා ගන්න පුළුවන් නම් අපි විපක්ෂයක අටයුතු කරද්දි තමුන්නාන්සලා දන්නවා පාර අයිනේ අපේ මිනිස්සුන්ග සෙනග ගෙනල්ලා කරනකොට ඒ කොච්චර අමාරුකම් මැද්දද කරේ කියලා. සල්ලි තියන අය නෙවෙයි අපි. ජනතාවත් එක්ක ඉන්න අය. අපි පාර්ලිමේන්තුව රැස්වීමට සහභාගී වෙනවා. අපි එහෙම බය දුවන්නේ නැහැ. හෙට එළිනකොට පාර්ලිමේන්තුවේ බලාගමු මොකද වෙන්නේ කියලා. තානාපති කාර්යාල පස්සේ දුවලා තානාපතිවරුන් ගෙනලා පාර්ලිමේන්තුවේ නාට්‍යක් රංග දක්වන එකද කරන්න ඕනේ මහමැතිවරණයකට ගිහිල්ලා ජනතාවට කරුණු කියලා ජනතාවට තීරණය කරන්න දෙන්න මේ වෙනකොට අග්‍රාමාත්‍යවරයෙක් පත් කරලා තියෙනවා ඒ පත් කරලා තියෙන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයක් පත් කරලා තියෙනවා ඒ පත් කරලා තියෙන ජනාධිපතිතුමා විසින් මේ කාරණාව තීරුම් ගනිමින් පාර්ලිමේන්තුවේ හැසිරෙන්න ඕනේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එම පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ටිල්වින් සිල්වා මහතා මේ බව සඳහන් කළේ. ජනාධිපති කාව අගමැති කරත් අපිට කමක් නැහැ. අපි ආණ්ඩු හදන්න මැදිහත් වෙන්නේ නැහැ. නැවත රයිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න අපිට ඕන කමක් නැහැ. අපි එකට මැදිහත් වෙන්නේ නැහැ. මේක මේ කවුරුවක්වත් අර්ථකථන කරන්න ඕනේ නැහැ. කාගවත් ජයග්‍රහණයක් කළා. මේක ඇත්තට ගත්තොත් එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණයක් නෙවෙයි. මේ රට මෙතෙන්ට වැටීමට එක්සත් ජාතික පක්ෂ බරපතල මට්ටමේ වග කියන්න ඕන කම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට ආයි මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු හදන්න අයිතියක් නැහැ. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී දිදුලන හදවත සංවිධානය අදහස් පළ කළා. 1978 ඉඳලා මේ වෙනකන් මේ රටේ පාලනය කරපු සියලුම ආණ්ඩු තවන්ගේ වාසියට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුත් කෑලි එකතු කරා. හැමතිස්සෙම තවන්ගේ වාසියට එහෙම කරා. මේ රටේ තියෙන නීති පද්ධති ස්ථාවරව තියෙන්න ඕන. උරවැසිය විදිහට මං හිතන්නේ අපේ වගකීම වෙන්න ඕන මේ රටේ නීතියට ගරු කරන්න. මැතිවරණ ප්‍රමාදයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද කරුණු හෙළි කළා. මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මැතිවරණයකදී ක්‍රියාකළ යුතු අන්දම පිළිබඳ මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පැහැදිලි කළා. මේ අධිකරණ ක්‍රියාවලිය ගැන මම වචනයක්වත් කියන්නේ නැහැ. මම කලින් කිව්වෙත් නැහැ. අද කිව්වෙත් නැහැ. මොකද මගේ දැඩි ලෙස අදහස තියෙන්නේ ආණ්ඩු ප්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට බලය ඇති ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය විමසා තීන්දෙන තීන්දුව පිළිගැනීමට සියලු දෙනා බැඳී සිටින බැවි. දැන් සමහර වහන ඡන්දේ පරක්කුණ වෙලාවේදී මොනවාද මැතිවරණ කොමිසම කියන්නේ? පාර්ලිමේන්තුව විසිරුවා ඡන්ද කතාව මොනවාද මැතිවරණ කොමිසම කියන්නේ? අපි ඡන්ද පරක්කු වෙන එක සම්බන්ධයෙන් අපි කියලා තියෙන එක අපට නෙමෙයි පාර්ලිමේන්තුවයි අධිකරණය තමයි තීරණය කරන්න ඕනේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්තු මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කෙරුණා. ඒ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ මහ බැංකු නියෝජ්‍ය අධිපති කේ.ඩී. රණසිංහ මහතා කියා සිටියේ විදේශ ණය ගෙවීමේ ක්‍රියාදාමය තුළ කිසිදු ගැටලුවක් නොමැති බවයි. අපි ආර්ථික වර්ධන අනුපාතය තියෙන්න ඕන වර්ධන අනුපාතයකට වඩා අඩු මට්ටමක තියෙන්නේ. රුපියල අවප්‍රමාණය වෙලා තියෙන නිසා ආනයිනික උද්දමනයක් රටේ ඉදිරියේදී ඇති වෙයිද කියන ඒ අවධානම තියෙනවා. මුදල් මණ්ඩලය තීරණය කරේ පොලි අනුපාතික නිත්‍ය තැන්පතු අනුපාතිකය බේසිස් පොයින්ට් 75කනුත් පදනම් අංක 75කනුත් නිත්‍ය ණය දෙන අනුපාතිකය පදනම් අංක 50කනුත් වැඩි කරන්නට මේ දැනට තියෙන මුදල් ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද එක පැත්තකින් අපි ඩීල් කරලා තියෙනවා අනිත් පැත්තෙන් දැඩි හිමිවුණා. පාසල් නිලැඳුම් රෙදි ලබා දීම 1993 වසරේ සිට ක්‍රියාත්මක කෙරුණා. මෑතක සිට අනුගමනය කළ නිලැඳුම් වවුචර් පත් ක්‍රමවේදයට සාපේක්ෂව නිලැඳුම් රෙදි ලබා දීම ආර්ථික වශයෙන් වාසිදායක බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව දේශීය රෙදි පිළ නිෂ්පාදකයන්ගෙන් රෙදි මිලදී ගැනීමට නියමිත අතර ඒ තුලින් විදේශ විනිමය ඉතිරිවීම සලකා මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඉදිරි පළාත් සභා මැතිවරණය පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත්වෙනවා. පළාත් සභා නවයෙන් හයක නිල කාලය මේ වන විට අවසන් වී ඇති බැවින් මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා විධිවිධාන සැලසිය යුතුයි. මෙවර ඡන්ද විමසීම පමණක් සමානුපාතික නියෝජන යටතේ පැවැත්වෙන අතර 125ක අනිවාර්ය කාන්තාපේක්ෂකත්වයේ තහවුරු වන පරිදි මැතිවරණය පැවැත්වෙනවා. කෘමිහානිය හේතුවෙන් මහකන්නේ සඳහා බිත්තර වී සපයා ගැනීමට නොහැකි වූ ගොවිජනතාව සඳහා බිත්තර වී මිලදී ගැනීමට මුදල් පිරිනැමෙනවා. වගාහානි ප්‍රමාණයට සාපේක්ෂව අක්කරයකට රුපියල් 1500 සිට 3000ක් දක්වා වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. වීගු විතන ආශ්‍රිතව කීඩෑ හානිය සහ පුරුක්පණු හානිය හේතුවෙන් පොළොන්නරුව අම්පාර දිස්ත්‍රික්කවල ගොවිජනතාව බිත්තර වී සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට පත්ව සිටියා. වංචනික මූල්‍ය ගනුදෙනු සහ විද්‍යුත් තැපැල් පණිවිඩ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා. මූල්‍ය ත්‍යාග වැඩසටහන් සම්බන්ධයෙන් මහ බැංකුවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි එම බැංකුව අවධාරණය කරන්නේ. වංචනික මුදල් ගනුදෙනු සහ විද්‍යුත් තැපැල් පණිවිඩ පිළිබඳ ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව මහ බැංකුව පවසනවා. මුදල් ලබා ගැනීමට ජනතාව පොළඹවා ගැනීම සඳහා විශ්වාසදායි ආයතනයක් ලෙස පෙනී සිටමින් මෙම වංචාකරුවන් ක්‍රියා කරන බව හෙළි වී තිබෙනවා. එමින්ම මහ බැංකු ලාංඡනය මහ බැංකු මූලස්ථාන ගොඩනැගිලි දැන් විදෙස් පුවත්. ඉදිරි වසර 25 දී අඟහරු ග්‍රහය වෙත මිනිසුන් යවිය හැකි බවට නාසා ආයතනය විශ්වාසය පළ කරනවා. කිලෝමීටර මිලියන 225ක දුරින් පිහිටා තිබෙන අඟහරු ග්‍රහයා තුල පවතින විද්‍යාත්මක ගැටලු ඇපලෝ චන්ද්‍ර මෙහෙයුමටත් වඩා සංකීර්ණ බවද නාසා ආයතනය පෙන්වා දෙනවා. මේ සඳහා තාක්ෂණික සහ වෛද්‍ය පහසුකම් සම්බන්ධයෙන් බාධාවක් පවතින බව නාසා ආයතනය සඳහන් කරනවා. රතු ග්‍රහය වෙත පා තැබීමට පෙර විශ්වයේ සිට එල්ලවන මාරාන්තික විකිරණ සහ ඉන් සිදුවේ හැකි අලාභ්‍ය වැනි කරුණු රසක් විද්‍යාඥයින් මෙහිදී ජයගත යුතු අභියෝග වෙනවා. වර්තමාන රොකට් තාක්ෂණයත් සමග ගගනගාමියෙකුට අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට මාස 9ක කාලයක් ගත වන බවද ඔවුන් පවසනවා. රතු ග්‍රහය මත මිනිසුන් වාසය කිරීම නිශ්චය කිරීම සඳහා 2020 වසරේදී නව මෙහෙයුමක් මගින් රෝවර් යානයක් පිටත් කර හැරීමටද සැලසුම් කර තිබෙනවා. වායු දූෂණය හේතුවෙන් චීනයේ බීජිං අගනුවර දැඩි දුබාරයකින් වැසී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් චීන රජය අනතුරු ඇගවීමේ නිවේදනයක්ද නිකුත් කළා. නගරයේ වායු ගුණාත්මක දර්ශකය මේ වන විට පවතින්නේ ඒකක 311ක මට්ටමකයි. එය ඉතා අවදානම් සහිත තත්ත්වයක් බවයි බීජිං පරිසර ආරක්ෂක නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ. වායු දූෂණය පිළිබඳ අනතුරු ඇගවීම් චීනයේ බහුලව දක්නට ලැබෙනවා. ශීත කාලයේදී මේ තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වනවා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු දිනය නිමවන විට එක් කඩුලක් දැවී ලකුණු 26ක් ලබා සිටියා. Well,
මල්ලිකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටේ පැවැත්වෙන තරගයේ කසේ වාසේ දින පළමු පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායම තීරණය කළා. මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුරංග ලක්මාල්. ඒ දිත්තනායක දිනේෂ් චන්දිමාල් අබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට රොෂින් සිල්වා සහ මලින්ද පුෂ්පකුමාර එක්ව සිටිනවා. එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුරු 7 ලකුණු පුරව 171ක් ලෙස සටහන්ව තිබීදී දැවි ගියා. අනතුරුව ඉනිම ගොඩනැගීමට පසුපෙළ පිතිකරුවන් දැඩි උත්සාහයක නිරත වුණා. එංගලන්ත පළමු ඉනිම සියලු දෙනා දැවි ලකුණු 285කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සවත් වුණා. දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් හා මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3ක් තබා ගත්තා. අකිල දනංජේ කඩුලු 2ක් බිඳ දැමුවා. තනතිරුව දඟපන්දු යවන්නන්ට වැඩි සහයක් ලබා දෙන ආකාරය දකින්නට ලැබුණා. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව තොරතුරු ගෙනෙන්නේ ලක්හඬකුවන් පිතුලියයි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk